ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර පැවති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිහිප දිනකම ජනරැලිය ඇමතුවා. ආයේ නැවත ඔන්න බුදුදහම පිළිබඳ සාකච්ඡාවක් පටන් ගන්න තිබෙනවා. අපි තා පැහැදිලිව ආණ්ඩු ක්‍රියාවස්ථාවේ 9 වෙනි වගන්තිය පිළිබඳව බුදුදහම ලාංකේය සමාජය මේ දක්වා ස්ථාවර කිරීමේදී කරන ලද කාර්යභාරය පිළිබඳව අපේ ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී මූලික පදනම් වූ බව ඉතා නිර්වෘල්ල සහ පැහැදිලිව විශ්වාස කරන ව්‍යාපාරිකයෙක්. මම හිතන්නේ ආගම් පිළිබඳව හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ගත යුතු නැහැ. මේ පාලක කණ්ඩායම්ගේ පරමාර්ථ බවට පත් වීමෙන් නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නයක් පටලවන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදුදහම වේවා කිතුණු දහම වේවා ඉස්ලාම් දහම හින්දු දහම මේ කිසුවක් අපි වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනිකාට විවේචන එල්ල කිරීම සඳහා අපි කතා බහ කරන්න නැති කලාවය. ඒ ආගම් වලට ඒ නිශ්චිත ගෞරවය තිබෙන්නේ ඒ ආගම් වල නිසි ඇගීම තිබෙන්නේ දේශපාලන වේදිකාවේ අල්ලි කරන සටන් පාඩයක් නොවන තාක්. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අද බෞද්ධ ආගමට අනිත් ආගම් වලට කරන්න පුළුවන් නිකරුවම තමයි මේ දේශපාලන වේදිකාවේ නැවත දහම පිළිබඳව මේ පටන් අරගෙන තිබෙන සාකච්ඡාව. ඒ නිසා අපි භාවිතාවෙන් ඒ වගේම අපි අධ්‍යයනයෙන් මේ ආගම් පිළිබඳ අපේ ස්ථාවරයන් අපේ තවුඳින් පැහැදිලි කරලා තිබෙනවා. ඊළඟවන් නැවත කියන්න පටන් ගන්න තිබෙන්නේ සංස්කෘතියින් එක සබත්තාවයක් නේ. 37 නායක කිව්ව මොකද්ද නුවර පෙරහැර නතර කරනවා කියලා කිව්වනේ. මතක තියාගන්න. 37 නායක මාස 7-8ක් ලැබ්ග හිරේ ඔය වගේම කූටලේකන හදලා 2005. අනිවාර්යෙන් දානව නඩුව 37 නායක ඔය අධිකරණයේදී හම්බ වෙන්න ඕන. දැන් අලුත් සාකච්ඡාව තමයි දැන් ගෙනලා තිබෙන්නේ. ජයග්‍රහණය කරනවා. දැන් ඒක පිළිබඳ විවාදයක් නෑ ඒක. එකනි ස්තුති. දැන් දන්නවා හාස්කම වෙලා ඉවරයි කියන. දැන් කියන්නේ මොකද්ද? දිනුවොත් මෙහෙම වෙයි. තව අය කියන මොකද්ද? දිනුවොත් මාස 6ක්වත් ඉන්නේ නැති වෙයි. ඒගොල්ලන්ට 21 වෙනිදා වෙනකන් දිනුවොත් කිය කී ඉන්න පුළුවන්. 22 වෙනිදාන් පස්සේ දිනුවා. දිනුවා. දැන් ඒකට හදන්න හදන සමාජය ඇතුලේ බයක්. ඒකේ මොකද්ද 22 වෙනිදා කලබල ඇති වෙවි. එකිනෙක අතර ගැටුම් ඇති වෙවි. එම කුමන්ත්‍රණයක ඉන්නවා කියලා නෑ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා ඔප්පු කරනවා ජයග්‍රහණය සමරන්නේ කොහොමද අනෙකාට රිදවන්නේ නැතිව අපි ඔබට සාධකයක් දෙන්නම් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පස්සේ කිසිදු පුරවැසියෙකු අපිට ඡන්දෙ නොදු අපිට කවද නොකල කිසිදු පුරවැසියෙකු නියතුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ